ඔයාලා අහලා ඇති දහනාවන සියවසේ මුල් භාගයේදී සිදු වූ කාර්මික විප්ලවය ගැන. ඒ කාර්මික විප්ලවය නිසා පුද්ගල ශ්‍රමයෙන් සිදු කරමින් තිබූ කර්මාන්ත යන්ත්‍රානුසාරයෙන් සිදුවන්නට පටන් ගත්තා. මේ හේතුවෙන් විවිධ වූ තාක්ෂණික දැනුම ව්‍යාප්ත වී තව තවත් තාක්ෂණික දියුණුව පුළුල් වුණා. අද මේ මොහොත වන විටත් ලොව තවත් මෙවැනි තාක්ෂණික විප්ලවයක් සිදු වෙමින් තිබෙන බව ඔබ දන්නවාද? ඒ නැනෝ තාක්ෂණික විප්ලවයයි. මොහොතින් මොහොත දියුණු වන ලෝකයේ තාක්ෂණය අද්විතීය පැතිකඩකට යොමු කර විප්ලවීය නැනෝ තාක්ෂණය ගැන අද අපි කතා කරන්නේ. ඉතින් මොකද්ද මේ නැනෝ තාක්ෂණය කියන්නේ? ඇත්තටම අපිට එකෙන් ලැබෙන ප්‍රයෝජන මොනවද? ඒ වගේම ඊට අදාළ විද්‍යාත්මක පසුබිම ගැනත් අපි දැන් විමසා බලමු. ඇත්තටම මොකද්ද මේ නැනෝ? නැනෝ කියලා කියන්නේ ඉංග්‍රීසි වචනයක් වුණාට මේක සම්භාව්‍ය වෙලා තියෙන්නේ ග්‍රීක භාෂාවෙන්. නැනෝ කියන්නේ අතීතයේ ග්‍රීක හා ලතින් භාෂාවල භාවිත වූ නැනස්, ඒ කියන්නේ අඟුටු මිටා යන වචනයෙන් බිඳී ආවකි. පසු කලකදී විද්‍යාඥයින් විසින් මේ ඉතා කුඩා ප්‍රමාණ මැනීමේ ඒකකයක් නම් කිරීමට යොදාගෙන තිබෙනවා. නැනෝ මීටරක් කියලා කියන්නේ මීටරෙන් බිලියනෙන් පංගුවක්. මේ නැනෝ අංශු අපට පියවි ඇසින් දැක ගන්නට ලැබෙන්නේ නැහැ. මේවා නැනෝමීටර 1ත් නැනෝමීටර 100ත් අතර නැනෝ ප්‍රමාණයට අයත් වෙනවා. සබාදහම සතු නැනෝ තාක්ෂණය. සබාදහම සතු සුවිශේෂී නිර්මාණයන් උපයෝගී කොටගෙන විද්‍යාඥයින් විසින් නැනෝ තාක්ෂණය ලොවට දායාද කළ බව ඔබ දන්නවාද? නෙළුම් පතට වැටෙන දිය බිඳු එහා මෙහා ගමන් කරන බව ඔයාලා දැකලා තියනා නේද? එහෙම වෙන්නේ නෙළුම් කොළේ තියෙන නැනෝ කිඳුවල බලපෑම නිසා. අපි දැන් බලමු ඒ කොහොමද කියලා. නෙළුම් කොළේට වැටෙන ජල බිඳු මුතු බබලුවක් මෙන් දිස්සි පසුව පත්‍රයෙන් ඉවතට ගලා යයි. එහිදී නෙළුම් කොළේ තෙත් නොවී ආරක්ෂා වෙනවා. මෙම ක්‍රියාවලිය නෙළුම්පත් ආචරණය කියලා අපි හඳුන්වනවා. මෙසේ සිදුවීමට හේතුව වන්නේ පෘෂ්ඨය මත ඇති ත්‍රිකෝණාකාර කඳු ගැටමින් වූ මයික්‍රෝමීටර ප්‍රමාණයේ ව්‍යුහද, ඒ මත ඇති ගැටිති ලෙස දිස්වන නැනෝ ව්‍යුහද නෙළුම් පත්‍රය අධිජල භීතික පෘෂ්ඨයක් බවට පත් කිරීමයි. එමෙන්ම එම පෘෂ්ඨය මත පතිත වන කුණු දූවිලිද ජලය සමග මිශ්‍ර වී ගලා යාමෙන් පෘෂ්ඨය පිරිසිදුව තබනවා. මෙය ස්වයං පිරිසිදු වීම කියලා අපි හඳුන්වනවා. මීට වසර මිලියන 450කට පමණ ඉහතදී මෙලොවට පහළ වන මකුළුව අපට සුලබ දසුණා. මකුළුවාගේ සුවිශේෂී නිර්මාණයක් වූ මකුළු දැල සැකසෙන්නේද මෙම නැනෝ තාක්ෂණයේ ඇසුරෙන්. මකුළු දැල වියන්නේ නැනෝ පරිමාණයේ කිඳිවලින්. මේවා පලක ලෙස අසුරන්නත් පුළුවන්. මේවා වලට විශාල ශක්තියක් තියෙනා වගේම ඒවායේ ප්‍රත්‍යස්ථතාවත් ඉතා ඉහළයි. අපේ නිත්‍සිත වසඳ කරන සමනරුන්ගේ තට නිර්මාණයේදීද නැනෝ තාක්ෂණය සම්මිශ්‍රණය වෙලා තියෙනවා. මෙහිදී සමනර තටුවේ නැනෝ ව්‍යුහ පවතින ආකාරය නිසා ආලෝකයේ විසිරුවා හරින්නේ වෙනස් ආකාරයකට. ඒ නිසා සමනල තටුවල විවිධ වූ වර්ණ අපිට දකින්නට ලැබෙනවා. ශාක හා සත්ව සෛල තුළ සිදුවන ප්‍රභා සංශ්ලේෂණය සහ ප්‍රෝටීන සංශ්ලේෂණය ආදී ක්‍රියා නැනෝ පරිමාණයේ ක්‍රියාවලි කියලා අපි හඳුන්වනවා. එයාලා දන්නේ නැතුවත් ඇති. ඈත අතීතයේ පවා නැනෝ අංශු නිපදවීමට මිනිසා ක්‍රියා කළ බවට සාධක අපට හමු වෙලා තියෙනවා. උදාහරණයක් ලෙස මෙසපොතේමියාන ශිෂ්ටාචාර වාසීන් මැටි භාණ්ඩ හා පෝච්චි වර්ණවත් කර එයට දිස්නයක් ලබා දීමට නැනෝ අංශු යොදාගෙන තියෙනවා. එමෙන්ම මධ්‍යතන යුගයේ යුරෝපයේ නිර්මාණය වූ පල්ලිවල වර්ණවත් වීදුරු කවුළු වර්ණ ගැන්වීමට නැනෝ අංශු භාවිතා කරලා තියෙනවා. නැනෝ තාක්ෂණයේ පියා. අපි දැන් කතා කරමු නැනෝ තාක්ෂණය සොයාගත් විද්‍යාඥයින් ගැන. ඒ කවුද කියලා. මේ නැනෝ තාක්ෂණය පිළිබඳව සංකල්පයේ මුලින්ම ලෝකයට ඉදිරිපත් කරන ලැබුවේ රිචඩ් ෆයින්මාන් නම් විද්‍යාඥයා විසින් කැලිෆෝනියා තාක්ෂණ ආයතනයේදී පැවතු පතුලේ ඇතිතරම් ඉඩ ඇත දේශනය හරහා. මෙහිදී පදාර්ථයේ එක් එක් ප්‍රමාණයේදී තම භෞතික ගුණ වෙනස් කරගන්නා බවද, එමගින් විවිධ නිෂ්පාදන කළ හැකි බවද සොයාගන්නා ලදී. නැනෝ තාක්ෂණය යන යෙදුම මුලින්ම භාවිතා කර ඇත්තේ නොරියෝ තනිගුචි නම් විද්‍යාඥයන් විසින් 1974 වර්ෂයේදීය. නමුත් මෙය පිළිබඳව වඩාත් ප්‍රචලිත වූයේ 1986දී එරික් ග්‍රෙස්ක්ලර් නම් ඇමරිකානු විද්‍යාඥයන් විසින් රචනා කළ The Coming Era of Nanotechnology යන ග්‍රන්ථය හරහා.
මෙතුමා නැනෝ තාක්ෂණයට කළ මෙහෙවර නිසාම මෙතුමාව නැනෝ තාක්ෂණයේ පියා ලෙසද හඳුන්වන ලදී. 80 දශකයේ අගභාගයේ වන විට මෙම ක්ෂේත්‍රයේ නොයෙකුත් සොයාගැනීම් ලෝක පුරා විද්‍යාඥයින් අතින් බිහි වුණා. මේ අතර 1985 දී හැරි ක්‍රෝටෝ, රිචඩ් සෙලී සහ රොබර්ට් කර්න් නම් විද්‍යාඥයින් විසින් කාබන් පරමාණු 60ක් යොදාගෙන ෆ්ලෝරීන් නම් ගෝලාකාර අණුවක් නිපදවුවා. මේ නිසා 1996 දී මවුන්ට් නොබෙල් ත්‍යාගයේ පවා හිමි වුණා. ඉන්පසු කෙටි කාලයක් තුලදී කාබන් නැනෝ නල තලීය ග්‍රැෆීන් වැනි ව්‍යුහද සොයාගන්නා ලදී. ශුද්‍ර යාන්ත්‍ර නිෂ්පාදනය සම්බන්ධයෙන් 2016 දී රසායන විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය ජීන් පියරේ, ශ්‍රීමත් ස්ටුවර්ට් හා බර්නාඩ් ෆෙරින්ගා යන විද්‍යාඥයින් හට පිරිනැමුණි. මෙතැන් සිට නැනෝ රොබෝවරු ලෝකයට ආධුනිකයින් නොවුණි. නැනෝ තාක්ෂණයේ වර්තමාන භාවිත. නැනෝ තාක්ෂණයේ වර්තමාන භාවිත ගැන කතා කරනකොට ඇඳුම් නිර්මාණකරණයේදී නැනෝ තාක්ෂණය භාවිතා වෙනවා. විසබීජ රැඳීම හා ව්‍යාප්ත කිරීම වැළැක්වීම සඳහා රිදී නැනෝ අංශ ඉතා වැදගත් වෙයි. සීත දේශගුණික රටාවලින් යුත් ප්‍රදේශවල දැනට භාවිතා වන ඝන ලෝම සහිත අපහසු ඇඳුම් පැළඳුම් වෙනුවට නැනෝ තාක්ෂණයේ භාවිතයෙන් සීතලට ඔරොත්තු දෙන සැහැල්ලු ඇඳුම් පැළඳුම් අද ලොව නිර්මාණය වී තිබෙනවා. මෙහිදී මෙම රෙදිවල ඇති නැනෝ සිදුරු තාපය කොටු කර රඳවා ගැනීමෙන් ඉතා කාර්යක්ෂම තාප පරිවාරක ලෙස ක්‍රියා කරනවා. එමෙන්ම මදු පැටලවලින් යුත් නැනෝ තන්තු වියා සෑදු ඇඟලුම් භාවිතයෙන් රසායනික ද්‍රව්‍යවලින් ඇතිවන අහිතකර බලපෑම අවම කරගන්නත් පුළුවන්. ඔබ දැනුවත්ද අපේ ජීවය සුරැකීමටත් නැනෝ තාක්ෂණය මහඟු සේවාවක් ඉටු කරන බව? මිනිසා මරණ මංචකයට රැගෙන යන පිළිකාව, දියවැඩියා වැනි රෝග ඉදිරියේදීද නැනෝ තාක්ෂණය ඉමහත් සේවාවක් ඉටු කරනවා. එක් අවස්ථාවක් නම් රන් නැනෝ අංශ රැගත් ඖෂධ අණු පිළිකා සෛල අසල රොක්වීමෙන් අපට පිළිකාව ඇති ප්‍රදේශය හඳුනාගන්න පුළුවන් වෙනවා. එම ස්ථානය පමණක් ඉලක්ක කර ප්‍රතිකාර කිරීමටද හැකි වෙනවා. නැනෝ පරිමාණයේ රොබෝවරු උපයෝගී කරගෙනද පිළිකා සෛල විනාශ කිරීමට හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි දැනට උද්ගත වී ඇති බලශක්ති අරමුදයට විසඳුමක් වශයෙන් සූර්යකෝෂ පද්ධති හඳුන්වා දීලා තියෙනවා. එහිදී ඒ සඳහාද අධික වියදමක් දැරීමට සිදු වෙනවා. වර්තමානයේදී නැනෝ තාක්ෂණයේ භාවිතයෙන් පහසුවෙන් හා අඩු වියදමකින් සූර්යකෝෂ නිපදවීමට හැකියාව ලැබිලා තියෙනවා. එපමණක් නොව දැනට පවත්නා ඝන ඇති සහ බර ඇති සූර්යකෝෂ වෙනුවට සිහින් වූත් නම්‍යශීලී වූත් පත්‍රයක් වැනි වූ සූර්ය පැනල නුදුරු අනාගතයේදී අපට භාවිත කළ හැකි වෙනවා. නැනෝ තාක්ෂණය හා සම්බන්ධ ක්‍රියාවලීන්ට අදාළ උපකරණ ගත්තොත් ඒවා කාණ්ඩ දෙකකට වෙන් කරන්න පුළුවන්. එකක් තැනීමේ උපකරණ, අනිත් එක විශ්ලේෂණය කිරීමේ උපකරණ. තැනීමේ ක්‍රියාවලියට අදාළ උපකරණ ගැන කතා කරොත් මේ තැනීමේ උපකරණ කියලා කියන්නේ යම් නැනෝ ද්‍රව්‍යයක් හෝ නැනෝ උපාංගයක් තැනීමට හෝ නිපදවීමට උදව් වන උපකරණ. මෙම උපකරණ උපයෝගී කරගන්නා තාක්ෂණික ක්‍රියාවලීන් අනුව අපිට තවත් වර්ගීකරණය කරන්න පුළුවන්. ඒ යටතේ වාෂ්ප තැන්පත් කිරීම කතා කරොත් ඔබ භාවිතා කරන ඇස් කණ්ණාඩියේ හෝ අවු කණ්ණාඩියේ ඇසට අහිතකර පාරජම්බුල කිරණ ඇතුළුවීම වැළැක්වීමට ඉතා තුනී නැනෝමීටර පරිමාණයේ ස්තරයක් ආලේප කරලා තියෙනවා. මේ සඳහා යොදාගෙන ඇත්තේ වාෂ්ප තැන්පත් කිරීමේ ක්‍රියාවලියයි. මෙයින් සිදුවන්නේ අපට ආලේපනය කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය වාෂ්ප අවස්ථාවට පත් කර එය අදාළ පෘෂ්ඨයේ මතට තැන්පත් වීමට සැලැස්වීම. මෙහිදී යොදාගන්නා උපකරණයේ සූක්ෂමතාව අනුව ඉතා තුනී ස්තර ආලේප කරන්නත් පුළුවන්. භෞතික ක්‍රම මගින් වාෂ්ප තැන්පත් කිරීමේ ක්‍රියාවලිය ගැන කතා කරොත් මෙහිදී ආලේපනය කිරීමට යොදාගන්නා ද්‍රව්‍ය වාෂ්ප බවට පත් කිරීමට යොදාගන්නේ භෞතික ක්‍රමවේද. උදාහරණ ලෙස තාපය මගින් වාෂ්ප තැන්පත් කිරීම, ඉලෙක්ට්‍රෝන කදඹ භාවිතයෙන් තැන්පත් කිරීම හා ප්‍රේෂණය මගින් තැන්පත් කිරීම. රසායනික ක්‍රම මගින් වාෂ්ප තැන්පත් කිරීම මෙය භෞතික ක්‍රම මගින් වාෂ්ප තැන්පත් කිරීමට බොහෝ සෙයින් සමාන වෙනවා. නැනෝ ලිතෝ මුද්‍රණය මෙය නැනෝ පරිමාණයේ ව්‍යුහ නිර්මාණය කිරීමට යොදා ගන්නා අපූරු ක්‍රමවේදයකි. මෙය අර්ධ සන්නායක උපාංග තැනීමේදී බහුලව භාවිතා වෙනවා. වි
විශ්ලේෂණය කිරීමේ උපකරණ ලෙස පරිලෝකන ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය, පරිලෝකන උමං අන්වීක්ෂය සහ පරමාණුක බල අන්වීක්ෂය දක්වන්න පුළුවන්. නැනෝ තාක්ෂණයේ අහිතකර බලපෑම්. ඔයාලා දන්නවා මේ ලෝකයේ හැම දෙයකටම හොඳ පැත්තක් වගේම නරක පැත්තකුත් තියෙනවා. නැනෝ තාක්ෂණයටත් ඒ දේ පොදුයි. නැනෝ තාක්ෂණය අපිට ආධුනික දෙයක් නිසාත් නොදැනුවත්කම නිසාත් මේ දේවල් ඇති වෙන්න පුළුවන්. අපි දැන් මොනවාද මේ නැනෝ තාක්ෂණයේ අහිතකර ප්‍රතිඵල කියලා හොයලා බලමු. සිල්වමණි ඇතම් නැනෝ අංශු පසට එක්වීම නිසා එහි සිටින ශුද්‍ර ජීවීන් විනාශ වෙන්න පුළුවන්. ඒ නිසා ද්‍රව්‍ය දිරාපත් කරන්න වැදගත් වෙන ශුද්‍ර ජීවීන් විනාශ වෙලා නයිට්‍රජන් චක්‍රයට බලපෑම් ඇති වෙන්න පුළුවන්. ටයිටේනියම් ඔක්සයිඩ් වගේ නැනෝ අංශු ජලයට එක්වීම නිසා කාබන් චක්‍රය, ඔක්සිජන් චක්‍රය වැනි ක්‍රියාවලීන්ට බලපෑම් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ටයිටේනියම් ඔක්සයිඩ් වායුගෝලයට එකතු වීම නිසා ශාකවල නයිට්‍රජන් තිර කිරීමේ වේගය අඩුවි ශාකවල වර්ධනය බල වෙන්න පුළුවන්. කාබන් නැනෝ නල නිසා ශාක සෛල මිය යාමට පවා හැකියාවක් තියෙනවා. අවත් එක් නිදසුනක් ලෙස දුර්ගන්ධය ඇති නොවන මේස් නිපදවීම වලදී නැනෝ අංශ මගින් පාදයේ දුර්ගන්ධය ඇති කරන ශුද්‍ර ජීවීන් විනාශ කරනවා. ඒත් සමග ශාරීරියේ වර්ධනයට හේතු වන ඇතම් ශුද්‍ර ජීවීන් විනාශ වෙන්නත් පුළුවන්. නැනෝ තාක්ෂණය නිසා සිදුවිය හැකි භයානක ප්‍රතිඵලයක් ලෙස නැනෝ යුදාවි නිසා ඇතිවන හානිය හඳුන්වා දෙන්න පුළුවන්. එය න්‍යෂ්ටික අවිවලට වඩා භයානක ප්‍රතිඵල ගෙන දෙන්න. මෙම නැනෝ තාක්ෂණය නිවැරදිව යොදා ගැනීම මගින් ඇතිවිය හැකි අහිතකර තත්ත්වයන් අපිට බොහෝ දුරට වළක්වා ගන්න හැකියාව තියෙනවා. මෙසේ බලන විට නැනෝ තාක්ෂණය යනු අනාගතයේදී අපිට නැතිවම බැරි අංගයක් වන අතර මේ පිළිබඳව සුපරීක්ෂාකාරීව කටයුතු කිරීමෙන් ඇතිවිය හැකි අහිතකර බලපෑම් අවම කර ගැනීමට හැකියාව ලැබේ.